රේන්බෝ කෝස්ටර් රෝඩ් එකේ ඉඳලා අපි ඊළඟට යන්න හදන්නේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. ඉතින් බස් එක යනකම් ඉන්නේ නැතිව පයිම යන්න කියලා කල්පනා කරා. මොකද ලස්සන කෝස්ටර් රෝඩ් එකක් මේ හරිය තියෙන නිසා. ඉතින් අපි දෙක දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. එහෙනම් අපි යන් රේන්බෝ කෝස්ටර් රෝඩ් එක දිගේ. අය විශේෂයෙන්ම යන්නත් තමයි දෝදු රේන්බෝ පාක් කියන්නේ. මොකද එතන තියෙනවා ගොඩක් ස්ට්‍රීට් ෆුඩ් ජාති, ඒ වගේම බෙවරේජස් කනමුඩු ජාති තියෙන නිසාම ගොඩක් කට්ටිය මෙතන අනිවාර්යෙන්ම විසිට් කරන ප්ලේස් එකක්. එහෙනම් අපි දෝදුද පොඩි ළමයිත් එක්ක ඇවිල්ලා විරෝධන තනත්තායි මේ තියෙන්නේ ජෙජු වෝටර් පාක් එක. ඉතින් අපිට මේ යන ගමන් ඒකත් හම්බුණා. එයාපෝට් එකේදී මම පෙන්නපු අයිකන් එක මතකයි නම් ඔන්න තියෙනවා හෝස් කෙනෙක්ගේ ස්ට්‍රක්චර් එකට හදපු එකක්. ඉතින් මේ වගේ තනක් බලන්න තමයි ඉස්සරහට අපි යන්නේ. ඒ මොකද්ද කියලා ඔයගොල්ලෝ දැනගන්න නම් දෙකට වීඩියෝ එකත් එක්ක ඉන්න වෙනවා. රස්තේයි සමය එකේ හොදව කාලේ දැන් ගොඩක් රස්තේයි. අපි දැන් යන්නේ 12ට විතර කිට්ටු වෙලා ඉන්න ටිකක් අමාරු රස්නෙත් එක්ක. ඔගොල්ලන්ට පේනවා මෙතන හෝසස්ලා දෙන්නෙක් ඉන්නවා. මේ තියෙන්නේ මොකක්ද කියලා ඔගොල්ලන්ට ගෙස් ගන්න පුළුවන්ද? මේ තියෙන්නේ ඊහෝ හෝස් ලයිට් හවුස් එක. ඒතර මෙතන ලයිට් හවුස් දෙකක් තියෙනවා. ඉතින් රෑට තමයි මේ ඒරියාක ලස්සනටම බලා ගන්න පුළුවන් වෙන්නේ. ජෙජු වල මේ නයිකන් එකක් තමයි මේ රෙඩ් හෝස් ඇන් වයිට් හෝස් කියන්නේ. ගොඩක් ජෙජු විසිට් කරන අය මේ තැනට එනවා අනිවාර්යයෙන්ම බලන්න. මොකද මේක රෑට හරිම ලස්සනට පේන ලස්සන සිනරි එකක් තියෙන තැනයි. අපි එහෙනම් ඇවිදලා බලමු රෙඩ් හෝස් කාවටත් යමු. ෆ්ලයිට් එකක් යනවා. මෙතන එයාපෝට් එක කිට්ටුවමයි තියෙන නිසා ෆ්ලයිට් ලෑන්ඩ් කරන ඒරියා එකට කිට්ටු නිසා ගොඩක් පොළොවට ළඟින් තමයි ෆ්ලයිට්ස් කරන්නේ. ලස්සන්ට ෆ්ලයිට් ලෑන්ඩින්ස් බලාගන්න පුළුවන්. අපි මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා, ෂෝට් එකක් කරලා තියෙන්නේ මේ ලස්සනට ෆ්ලයිට්ස් ලෑන්ඩ් කරනවා. ඒ වීඩියෝ එකේ බලාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒකේ ලින්ක් එකක් දාන්නම්. ඔයගොල්ලෝ කැමති නම් ලස්සන්ට ෆ්ලයිට් ලෑන්ඩින් එකක් ඒ වීඩියෝ එකේ බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට ඈතින් පේනවා ඇති ටිකක් කූස ටවර්ස් දෙකක් තියෙනවා. ඒක කියන්නේ ජෙජු ඩ්‍රීම් ටවර් කියලා. ඒකේ රෑට ලස්සනට ලයිට්ස් වෙනස් වෙනවා. ඉතින් හරි ලස්සනට රෑට වීව් එකක් බලාගන්න පුළුවන්. ජෙජු සිටි 2 එකේදී අපි ඩ්‍රීම් ටවර් එක ළඟින් යනවා. එහෙනම් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී එකක් ළඟින්ම බලාගන්න පුළුවන් වෙයි. ඉහෝ තෙවු බීච් එක ආසන්නේ මෙන්න මේ විදිහ ලෙෂර් ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න කට්ටිය ලෑස්තලා ඉන්නවා පොඩක් ඇඩ්වෙන්චර් ටුව එකක් යන්න. රෙඩ් හෝස් හරිම කාම් පරිසරයක් තමයි අද තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් ලෙෂර්ලි ඉන්න තමයි අපිත් හැදුවේ.
ලයිට් හවස් එක ගාව තියෙන ස්ටොප් එකේ. ඉතින් මෙතෙන්ට